ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඊයේ දිනේදී මේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට දිවුරුම් දුන්න නවක මන්ත්‍රීවරයෙකු ලෙස මාහට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව විශේෂයෙන්ම මූලාසනයට මගේ ගෞරවය රිනවනවා. ඒත් එක්කම මා සමග සමකාලීන දේශපාලනයෙහි නියැලුව සිටි අනුරාපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිටි හදිසි අභා ප්‍රාප්ත වුණ නන්දසේන සහෝදර මන්ත්‍රීතුමාද මා ඉතාමත්ම ගුණකරිකව සිහිපත් කරනවා. 1991 ප්‍රාදේශීය සභා මැතිවරණ නැත්නම් පළාත් පාලන මැතිවරණයේදී ප්‍රථම වතාවට මැතිවරණයකට මුහුණ දී කැකිරාව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ලෙස මා තේරීපත් වුණා. එදා සිට පළාත් සභා පැවැතුණු සියලු මැතිවරණවලදී විශේෂයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණ කීපයකට මම මුහුණ දුන්නා. නමුත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට අවස්ථාව ලැබුණේ නැහැ. පළාත් සභාව නියෝජනය කරමින් පළාත් සභාව තුළ පළාත් සභාව විසුරුවන තුරුම ආරම්භක පළාත් සභාවට අපි ශ්‍රී ලංකා අදහස් පාක්ෂිකයෝ ලෙස තරඟ කළේ නැහැ. ඊට පසු හැම පළාත් සභාවකමටම සම්බන්ධ වෙලා මැතිවරණයට ඉදිරිපත් වෙලා එහි මන්ත්‍රී ධුර එවැගේම පළාත් සභාව තුළ තියෙන සියලුම ධුරවල කටයුතු කරන්නට මට අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මම පළාත් සභාව විසිරුණු තුරුම එහි මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබුණා. මේ අවස්ථාව මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි කැකිරාව ආසනය කේන්ද්‍ර කරගත්තොත් මේ අවස්ථාව පාර්ලිමේන්තු නියෝජනය කරන්නට ලැබුණේ අවුරුදු 35කට පසුව තමයි කැකිරාව ආසනයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලැබුණේ. ඉතින් මේක ඉතාමත්ම කැකිරාව ආසනයේ විශේෂයෙන්ම ජනතාවට බොහොම ගෞරවයක්, ඒ වගේම ඉසේම විශේෂ අවස්ථාවක්. මම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කැකිරාව අනුරාපුර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් තරඟබිමට පිවිසියේ. පසුව සාමාන්‍යයෙන් මනාප ඡන්ද 50,000කට ආසන්න ඡන්ද ගත්තත් පාර්ලිමේන්තු නියෝජනය කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. ඊයේ තමයි මට ඒ අවස්ථාව හිමි වුණේ. මම විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආකර්ශනීය නායකයා අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වගේ නායකත්වයේ ගරු කරමින්, ඒ වගේම ඒ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ගරු හිටපු අමාත්‍යතුමා මේ වෙලාවේදී සිහිපත් කරමින් විශේෂයෙන් මතක් කරන්නට ඕනේ ගරු මූලාසනාරූඪ මැතිතුමනි, කැකිරාව ආසනය කේන්දර කරගෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්දය පාවිච්චි කළ අපේ ඒ සියලුම ඡන්දදායකයිනොත්, ඒ වගේම කැකිරාව ආසනය සමග අනුරාපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මට මේ අවස්ථාවට එන්නට මඟ සැලැස්සූ ඒ සියලු දෙනාටත් මගේ ගෞරවය මේ වෙලාවේදී පුද කරනවා. මේ අවස්ථාව ලබා දීමේදී විශේෂයෙන්ම කැකිරාව අනුරාපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ආසනය බොහොම අති දුෂ්කරම නැහැ. නමුත් අති දුෂ්කර කොටසුත් අපේ ආසනය තුළ තිබෙනවා. ඉතින් මේ අවුරුදු 35ක් වැනි දීර්ඝ කාලයක් තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොසිටීම නිසා ඇත්තටම අපිට අපේ ආසනයේ ජනතාවට, විශේෂයෙන් කැකිරා ආසනයේ ජනතාවට විශාල පාඩු රැසක් වුණා. එකක් රැකී රක්ෂා, අනිත් එක සංවර්ධන කටයුතු, මේ සියල්ලම පසුබෑමක් සිද්ධ වුණා. මං හිතනවා අපේ ගරු අමාත්‍යතුමාලා ආණ්ඩු නියෝජනය කරන, පාර්ලිමේන්තු නියෝජනය කරන ඇතුමන්ලා, විශේෂයෙන්ම අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාලා, ඒ වගේම වර්තමාන ජනාධිපතිතුමා, ඒ වගේම අපේ ගරු ආණ්ඩුකාරතුමා, අපි සමාවෙන්න
ගරු අග්‍රාමාත්‍යතුමා මේ සියලු දෙනාගේම සහයෝගය ඇතුව මට ඉදිරියේදී කැකිරාව ආසනයේ පමණක් නෙමෙයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපේ දැවුණ ප්‍රශ්න වලට විසඳුම් ලබා ගැනීමට මේ අවස්ථාව උපකාරයක් වෙයි කියලා මා විශ්වාස කරනවා. විශේෂයෙන්ම අවුරුදු 35ක් කියන්නේ පුංචි කාලයක් නෙමෙයි ගරු මූලාසන රෝඩ් සභාපතිතුමනි. එදා අවුරුදු 5-6 හිටපු අය අද වයසටත් ගිහිල්ලා. එහෙම නැත්නම් 10-12 හිටපු අය ඒ අයගේ ප්‍රශ්නත් එක්ක එහෙමම ඒ අයගේ කාලය නිකන් නැති වෙලා ගිහිල්ලා. උපාධිධාරීන් අනිකුත් සුදුසුකම් ලාභීන්ට ඒ සුදුසු රැකියාවලට යන්න තිබුණු අවස්ථාවනුත් ගිලිහි ගිහිල්ලා තියෙනවා. ඉතින් අද විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මා නැවතත් මූලාසනයට ස්තුතිවන්ත වෙමින් ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දුන්න සියලු දෙනාටත් අපේ නායකවරුන්ටත් ඒ වගේම කැකිරාව ආසනය කේන්ද්‍ර කරගෙන ගිය පාර පාර්ලිමේන්තු මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිම ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරේ කැකිරාව ආසනය මගේ ආසනය. ඉතින් ඒ සියලු දෙනාටත් මේ වෙලාවේදී ගෞරව කිරීමට මේ අවස්ථාව කරගනිමින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මූලාසනයට මගේ ගෞරවය පුද කරමින් මා නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි. ස්තුතියි. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.